අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත දිමසකට පසු විවෘත වූ කොළඹ කොවිඩ් වැළඳී ත්‍රිකුණාමලයේදී මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේදී වගකීම් විරහිතව කටයුතු කළේ කවුද මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළට ඊයේ දින හමු වූ රෝගීන් 41 දෙනාම විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් ජූනි 20 වනදා මහ මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් අද 6 වන දිනටත් සලකා බැලීම ඇරඹෙයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට දෙමසකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. එමෙන්ම සමස්ත දිවයින තුලම ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් වීමෙන් පසුව ජනතාව සුපුරුදු පරිදි සිය ජීවන රටාවට අවතීර්ණ වන අයුරු දක්නට ලැබුණා. මේ පිළිබඳ වැඩිතර තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1181 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින තුලදී පමණක් රෝගීන් 41 දෙනෙකු හමු වූ අතර ඔවුන් සියලු දෙනාම මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ අතර ඊයේ දින මෙරටින් කොරෝනා වැළඳී මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේදී අතපසු වීම සහ වගකීම් විරහිතව කටයුතු කිරීම සිදුවීම් කිහිපයක් වාර්තා වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. කොරෝනා ආසාදිනේ වී ඊයේ ජීවිතක්ෂයට පත් වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලය පොදු ආදාහනාගාරයේදී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. මියගිය කාන්තාවගේ මෘතදේහ ත්‍රිකුණාමලය මෘත ශරීරාගාරයේ තබා තිබූ අතර එම දේහය ආදාහනාගාරයේ වෙත රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ අදාළ ස්ථානයේ කිසිදු වග කිව යුතු නිලධාරියෙකු නොසිටීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබුණා. අනතුරුව චීන වරාය පොලිසිය මැදිහත්ව ආදාහනාගාර සේවකයා හට ආරක්ෂිත ඇඳුම් ලබා දීමෙන් පසු විනාඩි 35කට පමණ පසුව මෘතදේහය ආදාහනය කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර තවත් ආසාදිතයන් 41 දෙනෙකු ඊයේ දිනේදී වාර්තා විමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගියා. අවසන් වරට වාර්තා වූ ආසාදිතින් 41 දිනකින් 40 දෙනෙකුම කුවේතයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වන පුද්ගලයන් වනවා. අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අයෙක්. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් 19 ආසාදිතින් ගණන 55,88,000 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 347,000කට අධිකයි. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවන ඇමරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19,790 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ රට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න මට්ටමේ පවතිනවා. ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505ක්.
මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරෙනු මැලේරියාවට ලබා දෙන ඖෂධයක් වන ක්ලෝරොක්වින් පරීක්ෂා කිරීම తాවකාලිකව අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ එම ඖෂධය මගින් කොවිඩ් ආසාදිතයන්ගේ මරණ අවදානම ඉහළ යා හැකි බව මෑතකදී කළ වෛද්‍ය අධ්‍යයනයකින් අනාවරණය කිරීමෙන් පසුවයි. අද දිනේ සිට රට සාමාන්‍ය පරිදි යථාවත් කළද සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ජනතාවගේ වගකීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අපවසනවා. එලෙස ජනතාව වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් යලි කොරෝනා අවදානම රට තුල ව්‍යාප්ත විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද දින විශේෂයෙන්ම රට සමස්තයක් ලෙස විවෘත වන අවස්ථාවක අපි කල්පනා කළ යුතු වෙනවා මෙම රජය අප ජනතාව එකතු වෙලා මේ මර්ධනය කරන ලද කොවිඩ් වසංගතය තව දුරටත් මේ ගැටලුවක් නොවන ආකාරයට එහෙම නැත්නම් නැවත මෙම වසංගතය නොපැමිණ ආකාරයට කටයුතු කිරීමේ පරම වගකීම හිමිවන්නේ ඔබටත් අපටත්. ඒ නිසා අපි අර කියන කාරණා තුන කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි. සමාජ දුරස්ථභාවය, ත්වසන ආචාරශීලී භාවය සහ අපේ අත්වල පිරිසිදුකම එහෙම නැත්නම් ස්වස්ථතාවය අපි කියන හෑන්ඩ් හයිජින් කියලා. මේ තුන තමයි මූලික කණු තුන මේ කොවිඩ් 19 පැරදවීමේ කාරණේදී. ඉතින් ඒ නිසා ඔබගේ සීලම ආයතනවල ඔබගේ ව්‍යාපාරික ස්ථානවල මේ තත්වයන් අඩු කරන්න නැතුව මොකද සමහර වෙලාවට අපි දකින්න දේ තමයි මුලදී හොඳින් ආරම්භ කළා ටික දවසකින් මේ තත්වයන් හීන වී යනවා කල්පනා කරනවා මේ අනතුර අපෙන් පහව ගොස් කියලා. නමුත් මම කියන්න කැමතියි එසේ පහව ගොස් නැහැ. ඒ නිසා මේ ඇති කරන ලද ආයතනික වශයෙන් සමාජීය වශයෙන් නිවෙස්වල ඇති කරන ලද තත්වයන් එසේම ඒක ආකාරයෙන්ම ඒ මට්ටමින්ම දිගටම පවත්ව ගන්න එවිට පමණයි අපිට මේ කොවිඩ් 19 දිගටම බේරී සිටීමේ හැකියාව ලැබෙන්නේ. සියලුම ළඟම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් සියලුම ලංගමහා පුද්ගලික බස් රථවල මෙන්ම දුම්රියද ගමන් ගන්නා මගින් ප්‍රවාහනයේදී මගින් ප්‍රමුඛ වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් මුදල් ගෙවා බස් රථවල හා දුම්රිය ගමන් කරන මගින්ට තමන්ට මගියෙක් ලෙස හිමි යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැන අවබෝධයක් නොමැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම නිසා සෑම විටම බස් රථ තුල මගින් අසරණ භාවයට පත්වීම හැර ඔවුන්ට ලැබුණු පහසුකමක් නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් රාජ්‍ය වශයෙන් ගත් තීරණ හේතුවෙන් ආසන ගණනට පමණ මගින් ගෙන යාමට මේ වන විට ඉඩ සලසා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම සමාජ දුරස්ථභාවය ඇති කිරීමටද ඒ තුලින් පියවරගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි කාලය තුල සියලුම ළඟ මහා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගින් ප්‍රවාහනයේදී ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්ය කිරීමට කටයුතු කරන බවයි. මුදල් දී ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවත් පසුගිය කාලය තුල කිසි විටකත් මගින්ගේ එම අයිතිය තහවුරු නොවූ බවත් හෙතෙම පෙන්වා දෙනවා. නමුත් වත්මන් රජය යටතේ මගින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තම අරමුණ බව ප්‍රකාශ කරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉහළ පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවත් මේ හේතුවෙන් අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. දෙමසක කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු අද දින ඇඳිරි නීතිය ඉවත් වූ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයේ තත්ත්වය පිළිබඳව අලුත්ම තොරතුරු දැන ගැනීමට අප දැන් සූදානම්. සියත ප්‍රවෘත්ති අංශයේ යුගාන්ති මයුරිකා මේ මොහොතේදී රැඳී සිටවා කොළඹ නගරේ. අප ඇයව සම්බන්ධ කර ගැනීමට පෙර ආතුව අපි දැන් සූදානමින් සිටින්නේ. ඔව් අපි දැන් සූදානම් යුගාන්තිව සම්බන්ධ කරගන්නට. අයිබුවන් යුගාන්ති, ස්තුතියි රසික අවස්ථාව ලබා දුන්නට. මම මේ මොහොත වෙන විට රැඳී සිටින්නේ කොළඹ නගරයේ. අද දිනය වන විට කොළඹ නගරයේ ඇඳිරි නීති තත්ත්වය తాවකාලිකව ඉවත් කිරීමත් සමග අපට දැක ගැනීමට හැකි වුණේ කොළඹ නගරයට යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක්
ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා පැමිණෙන ආකාරයයි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ලොවම වීථියට පත් කළ COVID-19 වෛරසය හමුවේ ලක්ෂ සංඛ්‍යාත ගණනක් පීඩාවට පත්ව තිබෙද්දී අපේ රටටත් මෙම කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වුණා ඒත් සමගින් රජය තීරණයක් ගත්තා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න අනෙක් දිස්ත්‍රික්කයන් සඳහා ඇතැම් අවස්ථාවන් වල කිහිප විටක ඇඳිරි නීතිය ලිහිල් කළද මේ කොළඹ නගරයට ඇඳිරි නීතිය දින 66කින් ලිහිල් කිරීමට කටයුතු කළේ නැහැ අද උදැසන කාලයේදී තමයි දින 66කට පසුව කොළඹ නගරයට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළේ විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව නිවෙස් තුලම රැඳී සිටින ආකාරය අපට දැක ගැනීමට ලැබුණ පහුගිය දවස් කිහිපයේ පුරාවටම ඔවුන් මේ වන විට ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු සහ අත්‍යවශ්‍ය සේවාවල් ලබා ගැනීමේ කටයුතු සඳහා අද උදැසන කාලයේ සිට කොළඹ නගරයට පැමිණෙන ආකාරයයි අපට දැක ගැනීමට හැකි වුණේ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද උදැසන ඇඳිරි නීතිය ලිහිල් කළත් මෙම දිස්ත්‍රික් අතර සංචරණ කටයුතු සඳහා කිසිසේත්ම අද දිනේදීත් අවසරයක් හිමිවන්නේ නැහැ කෙසේ නමුත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ ඉකුත් 11 වෙනිදා මේ රට යථාතත්වයට පත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි ඒ අනුව යම් යම් දිස්ත්‍රික්කයන් වල එවැගේම කොළඹ දිස්ත්‍රික්කය තුලත් ඇතැම් වෘත්තියන් වල නිරත වන පුද්ගලයන්ට ඉතා සීමිත ප්‍රමාණයකින් රැකී රක්ෂා කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා අද දිනේදී ඒ පුළුල් වශයෙන් සිදු කරනවා රැකී රක්ෂා කටයුතු සඳහා කොළඹ නගරයේ පිරිස් ගමන් කරන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා මේයි තත්වය අද දිනේදී කොළඹ නගරයේ අපි සෝදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට දර්ශක ෂෝමෙන් සමග මම යුගන්ති මයුරුකා නැවතත් අවස්ථාව සියත ප්‍රවෘත්ති මැදිරියට ස්තුතියි යුගන්ති තොරතුරු ගෙනාවාට දෙමසකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. එමෙන්ම සමස්ත දිවයින තුලම ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් වීමෙන් පසුව ජනතාව සුපුරුදු පරිදි සිය ජීවන රටාවට අවතීර්ණ වන අයුරු දක්නට ලැබුණා. අද දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා බව ජනාධිපති මාධ්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඇඳිරි නීතිය ලිහිල් කරන කර්මාන්තශාලා ආයතන කාර්යාල සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදී මගේ ප්‍රවාහනයේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවයි රජය දැනුම් දී සිටින්නේ. විෂබීජ හරණිය මුඛ ආවරණ පැළඳීම විදින් मार्गोपदेश මාස දෙකක පමණ කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් වලට ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වුවද අද උදැසන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ටද ඇඳිරි නීතිය ලිහිල් කළා. කෙසේ නමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ නැහැ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කයන් සඳහා ගමනාගමනයට අවසර හිමිව ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා ඉක්ොත් මාර්තු මාස 20 වනදා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සවස 6 සිට ඇඳිරි නීතිය බලපැවැත්වීමට රජය කටයුතු කරනු ලැබුවා. මෙම කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් සහ රථවාහන පොලිසිය විසින් අතරංගුවට ගත් අතර ඊයේ උදැසන 6 සිට අද උදැසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අතරංගුවට ගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 1543ක් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම අතරංගුවට ගත් වාහන සංඛ්‍යාව 445ක්. ඒ අනුව ඉක්ොත් මාර්තු මාස 20 දින සවස 6 සිට අද උදැසන 6 දක්වා කාල සීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 65930 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. එමෙන්ම රථවාහන 18614ක් සිය බාරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඉක්ොත් මාර්තු මාස 18 වන දින සිට අද උදැසන 6 දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු පැවරූ සංඛ්‍යාව 20926ක් වන අතර නඩු පැවරීම් වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 8170ක් වෙනවා. මාස දෙකක පමණ කාලයකින් පසුව කොළඹ නගරයට අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කොළඹ නගරයේ දැඩි කාර්යබහුල තත්ත්වයක් දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවා කොළඹ නගරයේ ක්‍රියාත්මක කර තිබූ අතර බස් රථ හා දුම්රිය සේවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ක්‍රියාත්මක කර තිබෙනවා. Thank you.
दक्षिण अधिवेगी बसरत नवता तबन माकंपुर बहुविध प्रवाहन मध्यस्थानीय अद पेरपुरुवे दिसुने मेयाकारेन नगर दुदर्शन अधिवेगी बस रथ सह दुम्रिया दावन कटियुना कलुतर नगर इंद्रनीति इवत्किरी मातर नगरे दक्षिण अधिवेगी मार्गे बस रथ सेवावद अद दिन क्रियात्मक बुना मे मातर नगरे दक्षिण अधिवेगी बस नवतुंपल दिस्वू आकार्याय जूनी मस विसिवनदा महमतिवरने पवत्वीम अभियोगेट लक्करमीन गोनुकर तिबेन पेत्सम सलका बलीम अद उदयसन दहायट आरंभ वुना මෙම පෙත්සම් සලකා බැලීම අද දින සිදුවන්නේ 6 වන දිනටයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය බොණකාළු විහාරයේ සිසිරත අබ්‍රෝ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහතුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් අද දිනේද සලකා බැලීම ආරම්භ වුණා නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අද වැඩිදුරටත් සිය කරුණු දැක්වීම ආරම්භ කළා අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය කරුණු දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රාජ්‍ය නිවාඩු දිනවල නාම යෝජනා බහර ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බව විවිධ නඩු තීන්දුව උපුටා දක්වමින් පෙන්වා දුන්නා නීත්‍යානුකූල නාම යෝජනා පත්‍ර වශයෙන් පිළිගෙන බහරගෙන ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය එම අවස්ථාවේ කිසිවෙකු මෙම නාම යෝජනා බහර ගැනීම නීති විරෝධී බවට පැමිණිලි නොකළ බවද සඳහන් කළා. ඒ අනුව පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කරන මෙම කරුණු පදනම් විරහිත හේයින් එම කරුණ මත පදනම්ව මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසද අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය වැඩිදුරටත් අධිකරණයේ ඉල්ලා සිටියා. අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරියගේ දේශන ඉදිරිපත් කිරීම මේ මොහොතම විටත් අධිකරණයේදී සිදුවනවා. සමගිචන බලවේගයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ජන ජීවිතයේ යථාවත් වීමේදී පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා කඩිනමින් මහමැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඉතින් අද අපිට පේනවා ලෝකයේ අනිකුත් රටවල් දිහා බලනකොට අපේ රට කොරෝනා මර්ධනය කිරීම සඳහා ඉතාම ගත්තා වූ ක්‍රියාමාර්ගවල සතුරුදායක ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඒ නිසා නැවත ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙනවා. සේවා ස්ථාන ආරම්භ කළා තියෙනවා. ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක් ඉතා අවශ්‍යයි. ඒතර පාර්ලිමේන්තු මැතිවරණය කල් දාලා තියෙන මැතිවරණය සෞඛ්‍ය අංශය කියනවා නම් දැන් ඉතා හොඳ තත්ත්වයක් සමාජයේ නැවත යථාතාත්වර පත් වෙන කල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ තරමට බයෙන් ඉන්නේ. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ජනතාවට සේවය කළා තිනවනං ජනතාවත් එක්ක ඉඳලා තිනවනං ඇයි විපක්ෂය මෙච්චර බය වෙන්නේ? හරියට අපිට දැන් පේන්නේ අර පිසු බල්ලා නාවන්න ගිරිනෝ වගේ තමයි මේ විපක්ෂය ඡන්දර ගෙනියන්න වෙලා තියෙන්නේ. මේගොල්ලෝ ආණ්ඩුවේ ඉන්න කොට ඡන්ද වලට බයයි. ආණ්ඩුව නැති වුණාම ඡන්දර බයයි. එතකොට මොකද්ද මේ තේරුම බොහොම පැහැදිලිව. නිසා අපි කියනවා කරුණා කළා රට යථා තත්ත්වයට පත්විච්ච ගාම මැතිවරණ කොමිසමේ වගකීමක් තමයි මේ ඡන්දේ පවත්තනේ. ආණ්ඩුව මැතිවරණේ නොපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කිරීම වෙනුවට කළ යුතු සුදුසුම දේ වන්නේ රට සුරක්ෂිත බවට සහතිකයක් ලබා දීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අදහස් දක්වමින්
අප්‍රේල් 25 වෙනිදා ස්වාධීනව ඡන්දේ තියන්න කිසි ගැටලුවක් තිබ්බේ නැහැ මේ කොරෝනා වෛරසය ආවේ නැත්තම්. හැබැයි කොරෝනා වෛරසය ආව නිසා සෞඛ්‍යාංශ දීපු උපදෙස් මත තමයි මේ මැතිවරණේ කල් දැම්මේ. මැතිවරණ කොමසාරිස්තුමාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කොමිසමටත් වගකීමකුත් තියෙනවා. ඒ අය කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත. තාම පාසල් අරින්න විදිහක් නැහැ. තාම කොරෝනා වෛරසය රටින් තුරන් වෙලා නැහැ. ඒ වගේම කොරෝනා වෛරසයේ අඩුවක් පෙන්වාට මෙහෙම තියෙද්දි තමයි මැතිවරණ කොමසාරිස්තුමාටයි ඒ කණ්ඩායමටයි චෝදනා කරන්නේ. මේ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම නිසා කල් යනවා. එහෙම නැත්නම් සමගි බලවේගයේ කණ්ඩායම නිසා කල් යනවා. JVP එක නිසා කල් යනවා. TN එක නිසා කල් යනවා. මේ රටේ නීතියානුකූලව පක්ෂවල අයයි. හැබැයි ඒගොල්ලෝ පැහැදිලිව මේ මැතිවරණේ පවත්වන්න පුළුවන්ද කියලා මැතිවරණ කොමසාරිස්තුමා කියන්නේ. සෞඛ්‍යාංශයෙන් කියන්නේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.